ප්‍රශ්නයක් තිබුණා යුරින් වලින් ප්‍රෝටීන පිට වෙන නිසා බෙහෙත් ගත්තා. ඒ හින්දා තමයි කුලට ඩැමේජ් වුනේ. ඉතින් ඒක බෙහෙත් ගත්ත අවුරුදු ගාණක් හොඳ වුණේ නැහැ. මං අල්ලගෙන එක්කනම් ආවේ. මේ මුලින්ම මෙහෙට ඇතුල් වෙද්දි නනිස මෙහෙම කළා උස්සන්නේ සමහරක් වෙලාවට. නා ගන්න ගියාම තාරිය පහසාවේපත් වෙන. මුටුවක වාඩි වෙලා එහෙම තමයි නාන්න කියන්නේ. කුමාර මහත්තයා මෙයාට අර සල්ලි කරුවෙන් පරි කරන්නේ. ඊට පස්සේ පරිපල දේවනේ හේදුවාදී හොඳට පල්ලෙහාට දේවා අප හොඩට දේවා තනියම නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක කුමාර මහත්මයා ළඟට ආවට පස්සේ මට ලොකු සුවයක් දැනුණා. මං පඩිපෙළ වල එහෙම දිව්වා බැස්සා. මට ලොකු අපහසුතාවයක් දැනුන්නේ නැහැ. ඔව් එනකොට පඩිපෙළ නැගිට අමාරුයි. කවුරු හරි උදව් කරන්න ඕනේ නැත්නම් අල්ල ගන්න ඕනේ. ඉතින් අපි මම ඉතාලියේ ඉන්නේ. මගේ අයියලා මගේ සහෝදර කට්ටිය හැමෝම ඉන්නවා අයියලා අක්කලා. අපි හැමෝම ඔබතුමාගේ මේ ප්‍රෝග්‍රෑම් බලනවා. ඒ බලලා දුරස්ත සජීවී වැඩසටහන බලලා ඒ විදිහටම භාවනා යොමු කරනවා. මම ගොඩක් මම ප්‍රෝග්‍රෑම් ටික ඔක්කොම වගේ බලනවා. 12ට කියලා කුමාර මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් බලනවා. ඒක කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපි නිර්මාංශ වුණා. කලින් හැම දෙයක්ම මස් මාංශ කෑවා. නමුත් දැන් ඒව කන්නේ නැහැ. බණ භාවනා කරනවා. ඒ නිර්මාසනයෙන් පස්සේ ඒවලට යම් වෙනසක් තියෙනවා ශාරීරිකව. ඔව් දැන් අපේ අයියා හැමත් අතර දෙනවා කියලා කොයා ජොබ් එක කරන තැන. නමුත් එයාත් එතන හිතලා භාවනා කරනකොට එයාත් කිව්වා මේ ඔපරේෂන් කරන්න ඕනේ කියලා කිව්වේ. නමුත් ඔපරේෂන් කරන්න ඕනේ නැහැ. දැන් වේදනාව අඩුයි. එක්ස්රේ එකෙත් තියෙනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලාත් කිව්වා. ඩොක්ටර්ස්ලා කිව්වා. හිතට ගතට සෑහලුයි නේද? මස් මාළු නොකනකොට. ඒක දැනෙනව නේද? ඒක දැනෙනවා. දැන් විශේෂයෙන් ඔයාලා ඉන්න රටවල් මස් මාංශනේ වැඩිපුර තියෙන්නේ නේද? ඔව් වැඩිම තියෙන්නේ. ඉන්නේ ලෙලෝලි ගොති කන්න මම හිතන්නේ අපහසු නේද? නමුත් ඒ අපහසුතාවයේ මත ඔයාලා එහෙම විජිටේරියන් වෙලා ඉන්නේ කරේ ලොකු දෙයක්. මම හිතන්නේ තවත් එහෙම පවුල් ඇති නේද? ඔව් ඉන්නවා. අපේ පවුලෙත් ගොඩක් නෑදෑ කට්ටිය දැනුත් වෙලා තියෙනවා නේද? ඒක තමයි අපිට ඔයා එහෙම විස්තර කියන එක ඇත්තටම අපිට ලොකු දෙයක්. ඉතින් වාද මම ඉතින් ගොඩක් කල් හිතුවා එන්න ඕන කියලා. මම ආවේ පෙබරවාරි මාසේ. නමුත් එන්න හම්බුනේ කොවිඩ් නිසා. ඇත්තටම මට ගොඩක් සතුටක්. ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕනි. ඇත්තටම මම වගේ අපි වගේ තරුණ ජීවිතවලට මේ වගේ මානසික ශාරීරික සතුට ලැබලා දෙනවට සනීප කරලා දෙන්නට හැමෝටම සුදුවම් මටත් කාර්යමණ්ඩලේ හැමෝටම ගොඩක් දැන් ඔයා නිරෝගී කෙනෙක් විදියට තමයි අපව යන්නේ. ඒක නේද? ඔව්. සතුටුයි. ගොඩක් සතුටුයි. නොනිකා ගන්නේ නැහැ නේද? නෑ. මම විශ්වාස කරනවා හැමදාම මට ඒ විදියට ඉන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔකුල් ඇටේ මං ගැරන්ටි. මම පෙන්නන්නේ සීරින් ඒවා නේ. අපි දැක්කනේ වෙලාවක් ගන්නේ ඔය ඒක නිසා. ඒකේ තියෙන්නේ සුදු කොටස ඩැමේජ් වෙලා මගේ. හරි. ඔයා වෙලාව ගයිස්ලි කරන් බලන්නකෝ. දැන් අද සතුටුයිද? ගොඩක්. ගොඩක් සතුටුයි. සතුටුයි. ගොඩක් අවුරුදු ගානක් මේ ශක්තිය තව තවත් වර්ධනය වෙලා ඔබතුමාට දෑතර තවත් ශක්තිය එනවා. මට ඒක බලාපොරොත්තුවක් තියෙනවා. මල් ළඟට ආව hina වෙලා යන්නේ. සතුටින් යනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වෙලින් කරන්න ඕන ඔක්කොම කරනවා. පිටත් ගොඩක් සතුටුයි අද. මොකද මේ ඉඳපු තත්ත්වෙත් එක්ක සෑහෙන වේදනාවක් විඳින්න රායට. මහ මුනිනානන් තුන් ලොවටම දෙසු ධර්ම අගතෙන් සක්වල ගල පෙරළුවත් කිසිවෙක් වනසනු බැරි දහමයි මේ සක්වල ගල පෙරළු